දර අපි රකය මනිනු සම්බන්ධින් මේකට සිේදී කතා කරන්න බලාපරොත්ය අපි පටන්ගත්ත දරුවුණය එක විශේෂම රේකය මිනුම් සම්බන්ධයෙන් අපිතා කරන්නේ අපි අමවිදිදයට බලන්න දරුවන රේකය මිනුම් අයටත අපි මිනුම් වර්ග තුනක් භාවිතා කරන්න දරුවේ බිමැනීමේදී. බිම්මැනුම් ක්‍රියාවලද දරුවුණය අපි විශේෂෙන් මේ රේකය මිනුම් අයටතේ දේපුතේ මිනු මාර්ග තුනක් භාවිතාවන කියක් දරුවනේ මේ රේකය මිනුම් යටතේ දුවපුතය අපි රේකය මිනුම වැයටතේ දියපතය අපි මිනුම්මමාර්ග තුනක් බල අපි බලමු මොනවාදේ මනිනුමර්ග කියලා රේක මිනු මයටටතේ දියපුතති අපි මිනුමමාර්ග තුනක් ැන කතා කරනවා මෙතනෙදී බලන් දුයිපපුතේ එකක් තිරස් දුරට ගෙන කතාරන දේ තිරස් දුරගැෙන කතාග්‍රාපි මොකදද කියලා අපි කලින් කොටසදි හඳුන්ල න්න තිරස් දුරගැෙන කතා කරන ඒවගේ සිරස් දුරගෙන කතා කරනවා ඇල්ල දුරගෙන කතා කරන්නවාරිඇ ගන කතාො බ රූපටෙන් සිරසත් එක්ක ටීට ෝනයක් කදනවා දරුවනේ මේ මිනුම් උපකරණයේ සිරසත් එක්ක මේ බලන්න සිරසට මිනුම් උපකරණය තෙපාව මත ස්ථාපිත කරලා දරුවනේ උපකරණය අපි මේ මත එහා මෙහා කරවීමෙන් දරුවනේ මේ බලන්න සිරසත් එක්ක ටීටකෝනයක් කදන සිරස් දුර ර් එතකොට ඒ සහ බී අතර දුර තිරස් දුර. සිරස්තලයේ සිරස් තලයේ උපකරණය කරකවීමෙන් උපකරණය හා මෙහා කරවීම සිදු කරන්න පුළුවන්දරුවනේ සිස්තයි තිරස් දුර නැත්තං තිරස් තලයේ ඒ හාබී ලක්ෂ අතර ඇලදුර යි රෝබටන ගොලොන්ට ඇඳ ගන්න පුළුවන්දරුවේ රෝපස් සටහ ඇඳ ගන්න පුළන් ඔොගොල්ලන්ට රයිට් බලන්න මේ සන්රතකටක රේකය මිනුම් අයටතේ මිනුම් රර්ග තුනක් භාවිතාවනවා අපි ප්‍රධාන වශයෙන් තිරස් දුර සිරස් දුර සහ ඇලදුර සිරසට මෙ බලන් සිරසත් එක් ටීටාකෝනයක් කදනාවේ බල සිරසත් එක්ක ටටාකෝනයක් අදනු සිරස් දුර ඒ සහ බී අතර තිරස් දුර නැතම් එක තිරස් තලය මෙ බලන් ඇලදුර ඔබලට රූපය ඇබැගන්න පුළුවන් දරුවනේ ඒ වගේම රේකය මිනුම් මෙයට තේ ප්‍රධන මිනුම් අරග තුනක් භාවිාව නවා යම බිින්මැනීමේදී භාවිතාවන රේකය මිනුම් මර්ග සඳහන් කරලාන්න කියන්න පුළුවන්දරුවනි ියගත ප්‍රශ්නයකදති සල්ලෝම රේකය මිනුම් කෞද දුවපුතේ රේකිය මිනු අපි බිම්මැනුේදී භාවිතාවන මේ රේකය මිනුම් යට තේ මිනුම් මර්ග තුනක් භාවිතාවනවා අදරුවනේ ඒතමයි තිරස් දුර සිරස් දුර සහ ඇලදුර පයි රප සානස්ලෙන් අපිට එක පැහදිි වෙන දරුවන රස්දුරමනේ ක්‍රමෝලට අන්න තින දරුවනේ තිරස් දුරමැනීමේ ක්‍රමෝලට අපිට අන්නතයෙන් අපිම මෙතැන්සිට ඒලගට කතා කරන ලාාපොත්තුවෙන්නේ තිරස් දුරමැනීමේ ක්‍රම මෙන දරුවුණේ තිරස් දුරමැනීමේ ක්‍රම අපි ක්‍රමානුකූල අතා කරන්න යන්නපොතේ මේ අන්තීතිය සිට මේ දක්වා. අද වර්තමානයේ දක්වා භානවිතාවන උසස්තාක්ෂණයේ භාවිතා කරල තිරස් දුරමැනීම සොදා භාවිතා කරන දියුණුම ක්‍රමේ දක්වා අපි කතා කරන්නුවා දරුවුණේ, ක්‍රමයයින් මේක විකාශනය වෙච්ච විදිහ. එතින් මෙතැද මුලින්ම දරුවනේ තිරස් දුර මැනීම සොඳහා යම්කිසි ලක්ෂ දෙක් අතර පොළෝමත පිහිටි යම් ලක්ෂක් අතර දුර තිරස් දුර මැනීමම් සොඳහා භාවිතාකන් ක්‍රමවේදයන් පිළිබඳව අපි කතා කරන්නේ කරලෝම විස්්තර කිරීමක් කරන්නු අදුවේපුතේ මේ තිරස් දුර මැනීමේ ක්‍රම සම්බන්ධයෙන් අපි. හොඳයි දරුවනේ විශේෂයෙන්ම අප මේ තිරස් දුරමැනීමේ ක්‍රම සම්බන්ධය දරුවනි කතා කරන්න. බොහෝවිට බොහෝ අවුරුදුවල දරුවේ බහවරණ විශේයෙන් රා ප්‍රශ්නල දරුවේ හවරණ පසුනත් ආනවා භහවරන පසනත් අහල තිබුණ දරුවනේ විශේෂෙන් නිරවද්‍යතාවේ වැඩිවන ආකාරයට තිරස්දුරමැනීමේදී භාවිතා කරන ක්‍රමවේදයන් ඇතුළත් පිළිතුර වන්නේ කියලා. ඒක නිස්සා දරුවනේ ක්‍රමානුකූලව. බොහෝම අවධානයෙන් බොහෝම කල්පනාවෙන් මේ කටයුතු ගොල්ලු ඉගෙනගන්න ඕන මේ කකොටස් ඉතාම අවබෝධයෙන් අපි ඉගෙනගත්තොත් මේ බිම්වැැනීම කෙන ඒ ඉතාම සරල ඉතාම රස්වත් ඒකයක් බවට පත් කරගන්න පුළුවන්ද බුතිේ විශේ නිර්දේශය තුළ තියෙන රස්සවත්ම වගේ අතිශය වැදගත්. ප්‍රයෝජනවත් විධ ක්‍රියාවලින් සඳහා ප්‍රයෝජනවත් වෙන විශේසේම ජයුපද්ධ තාක්ෂණයේේදයට අදාළ අපිට අතිශයයිෙන් වැදගත්තන මේ මිනුම් සම්බන්ධයෙන්ට කටයුතු කරනට දරුවනේ මේ බම් වෙනුම ඉතාමත්ම වැදගත්තෙනවා ඇති මේකෙද අපි විශේෂයෙන්ම දේපුතේ සමෝච්චරයකා සිතියම් කරනය ගැන කතා කරනවා. ඒ වගේ මාපි මේ දුරමැනීමේ ක්‍රම යටත දරුවනේ අපි කතා කරනවා විශේෂයෙන්ම මේ තිරස් දුරමැනීමේ ක්‍රමසා කච්චා කරනවා ඊට අමතරුව මට්ටම් ගැනීව ගැන කතා කරනවා දරුවනේ අපි ලෙවලින් පාට්ට එක මේක කතා කරනවා ඒ අනුව. විස්තරාත්මක කතා කරනවා දරුවනේ දම්මැල්මැනුම ඒවගේ තලේස බිම්මැන්ු සම්බන්ධින් විස්තරාත්මක කතා කරන ඉති හැමවුරද්ගම රජනා ප්‍රශ්ණයක් හනවා දරුවනේ විියෝග ප්‍රශ්නපත්තරේ අනිවාරයම විියෝගත ප්‍රශ්න ඇතුළත්වෙනවා ඒවගේම මේ ඒකකෙන් බහුවරණ ප්‍රශ්න ඒවගේම විහ්ගත සහ රජානා ප්‍රශ්නකන ආකාර තුනෙෙන්ම දරුවනේ මේ පශ්නපත්තරයට පහුගේ අවුරුදවල ප්‍රශ්නපත්තර අපපි බලනොකොට පස්න පත්තර දියා විමසිිලිමත්තු බලන්නකොට අපිට බලන්න පුළුවන් මේ ඒකක වැඩි ලකුණු ප්‍රමාණයක් ඔබට ප්‍රශ්න පත්තරයට විභාගයට එකතු කරගන්න පුළුවන්. ඒවාගේ ප්‍රාෝගි පික්ෂණලද ඔබදන්න ප්‍රක්ටිකල්ල ගත්තිනවා ේදතු පත ඉතිං සට හැත්තවක් පේ පරිකසා සීියයට තිහක් ප්‍රයෝගි පරිීක්ෂණලින් ඔබට එකතුවෙල් ලකුණු සම්පර්න ලකුණ ලාගන්න ඉති ඔබ ප්‍රයෝග පරිීක්ෂණ ලකුණු අසුවක් විතර ගත්තක කියයන්නේ ඔබට ඒකට යන්න හොඳ අවස්ථාවක් තියනවා. ලක ක් ො ප ක් ිකල්ලක එකතු කරගන්න පුලන් උපරම ලකුණු සංක ගො එතකට ඒටික එකතු ගත්තහම් මොට ඒසා මාර්ථීකට අවශ්‍ය වෙන්නේ ලකුණු ප්‍රවාමානේ නේද තිහා ලකුණු විස්සක් එකතු කරගත්තො නේද ඔබට තවයි එතකොට හකී අද ලකුණු හැට පහක් විතරවාගේතම පේබරෙන ගන්නු හැට පහයි ඔබට ගන්න වෙන්නේ හතලිස් පහක්. ලකුණ හැටක්. ු ක් බ බලු හැත පයි සිය බට ඒකට ලකුණු හැත්ත පහක් අවශ්‍යයවෙන්නේ ඒකට ලකුණු හැත්තප පහක් ගන්න අපිහිතමු මේකෙන් ඔබට ලකුණු විස්සක් ගත්තොත් රයිට් එකොට ඔබට ලකුණු විශසක් ගත්තොත් තව අවශ්‍යවෙන්නේ මෙතන ලකුණු විශසක් ගත්තොත් තව පනස් පහයි ලකුණ පනස් පහයි අශ්‍යවෙෙන් පේපරගෙන් ගන්න. ඉතින් ඒකට ඔබ බහ් අන පස්ස පත්තරේ හවර පස් පතරේ ලකුණු තිස් පහක් තිෙස් සතක්විතර ගැහුව ලොක ගානක් එතැනේනව ලක්කුණු සංක්‍යාවක් එයම රජා පස්ස පත්තරෙ ොට යම්ි ප්‍රමාණක වැඩ ල ති න ො ටමකට ඔබට කෙම ඒකටයන්න පුලන් විශේෂීමම ප්‍රක්ටිකල ට ලකුණු විස්ක් එකතු කරගන්න පුළාුත් සේට අසුවකට වඩා ඔබ එකතු කරගත්වොත් ප්‍රක්ටිකල්ල එකේදී ඔබට සේටසුවක්ගත්තොත් බට ලකුණු විස්සක ප්‍රමාණයක් වෙෙතරගේ ඔබට මෙතන. එකතුරගන්නල හු විස්ක්කතුරගන්නවාගේ හොඳ අගේ ප්‍රක්ටිකල්ලිෙද ඒදිගේ ස ඔට විශේෂෙන් පක්ටිකල් තියෙනවා අදරුවන ස්ථානයේ පරීක්ෂණ තියෙනවා ස්පොට්ෙස්ට එකක් තියෙනවා පලවෙනි ප්‍රක්ටිකල්ලි විදට ගොල්න්ට ප්‍රක්ටිකල්ල ස්පොට්ට එකකක් තිය ස්ාන ප්‍රස තියක් තින දරුවුණය විදර්ශක තියල තියෙන ඒ අන්දුරගන්නවනේ අදුරලන් ඒ සම්බන්ධෙන් හ තින පස්සොල්ට උත්තර දෙෙන්න්නවා ඔබට ස්ානි ස්පොට් ටස්ට් එකට ප්‍රශ්ට තිහෙට මොන දෙදනකොට එක ප්‍රශ්කට විනාඩි දෙදේක කාලයක් කම්බෙන දරුවනි යි් සම්පූර්ණ කාල එතකොටට විනාඩි හැටක් නේද ප්‍රශ්න තියකට ප්‍රශ්ව තියකට ඔබට ගත්තහම විනාඩි හැටක් පෑක කාලයක් ලැබෙනව ස්ථානී පරීක්ෂණ කරන්න ප්‍රශ්න තිහක් තියනොදරුවුණය කෙද එතකට ඔබට ඉලකට දෙවනිකොටස ප්‍රායෝග පරීක්ෂණ දෙක් ඔබට කරන්න ඕනේ අනිවාර එකඒ එකක්වමට මේ බිම්මනීම අදාලාලව වවෙන්න පුලන් ලෙවලින් එකක් වන්න පුළන් දරන. එක්නිසා ඔබ මේක විශේෂෙන්ම මුලින්ම මේ තේරි සිද්ධාන්ත දැනු හොදින් සිද්ධාන්ත ටික ඔබ අධ්‍යනය කල්ල පාඩන් කල්ල ඊට අදාලව ප්‍රශවලට උත්රල හොදට හර කරගන්න ඕන ද පපුතේ ඉති ඒක ඔබට හොඳ අවස්ථාවක් විදියට අපිට මේ කොටස්. කියන්න පුලන් ප ලාපොත්තින බොට විශෂෙන්ම මේ ගණය කිරීමම් ගන හගදන්න බලාපොත්තියනවා ඒක නිසා ඔවට මේක. ොක රුලක් ෙන දුවුණන බේ මේ ඒකගේ සම්බන්ධයෙන් ඔබට තින ගැටලු අඩු පාු සසාච ර රත් සඳ පාය පරක්ෂන ොලින් ඔබත් එක් හමුවවෙන්න බොල ලංකාවටම දුවන මේ උපරණ කොහමද ක්‍රියාරන්න උපරණත්යක කොහොමද වැඩකරන්නේ ෙවල් උපරණයක් කොහොමද ලෙවල් කරන්නේ අපි ලෙවල් උපරණය භාවිතා කලක් කොහමද මට්ටම් කිරීමක්රන්නේ වගුව පුරුවන්න කොහමද මටම් පිටුවක් අපිස් පුර පිරවීම සිදුකරන්නේ හොමද නක සම්බන්ධින් දරුවන ගේම දම්මල්මීම සිදුරනාකාර. පිළිබඳවත් අපි ඔබත් එක් සවිස්තරාත්මකෝ සාකච්චාරන්න බලාපොරොත්තියෙනවා මේ ඒකගේ අතේ ප්‍රයග පරීක්ෂණයට අදාළ සියලුම කොටසුත් අපි බලාපොත්තිය නොමේ සිද්ධන් පන්තිය තුළ අපි විශේෂය මේ ගණනය කිරීම මටම් පිටුවක් අදන විදි වගගේ පුරන විදි ඇතුළ සියු දල් බත් එකක සාකච්ච කරන්න බලාපොත්තියෙන ඉදිරියේද අපි ඔබත් එක්ක මේ උපකරණන සම්පූරයෙන් උපකරන්න ගෙනල්ලා. ප්‍රායෝගය පරික්ෂණ ටිකත් අපි බලාපොරොත්තුන බොත් එෙක් සාකච්ඡා කරන්න ඔබට උසස් පෙල ඒසා මාර්ථයකට ගෙනයන වැඩ පිළිවෙලක් විදින දරුවන මේ වැඩ පිළිවර පිටේ පන්තිටි විිශේෂ පාම් මාලාටක හඳුන්න න්ගති දොස් ේ දාද හ දහතුන් වසේට ප්‍රායග පරීක්ෂණ තියනවා ති එඒවත් ඔබ මනාව අධ්‍යයනය කල්ලා ඒ කටයුතු සිදුකරගන එන්ඩෝන දරනේ. අවසානේ විවාාහට කලින් ඔබට ්‍රාග පරීක්ෂටි කාවරන කරගන්න පුලන වඩත් වටින ොද විභහගෙන් පස්ස තමයි ප්‍රායග පරීක්ෂණ යන්නේ විවාග සත කරනට පස්සේ විාග ේවරල්. ේපස් තෙල වල මු ඊට කලින් ප්‍රායග පීක්ෂණලට අදාල කරනුරන්න නාව විභාගවිත මාර ප්‍රශ්නමට හැන පුලන් ගනය කිරින්ීමමගේ දේව ඉතින්ගේ බිම්වනීමට අදාළ ගණනය කිරීමම සම්පූර්යෙන් බත් එක් මේ ඒකකේදී කතා කරන බලාපපුරොත්ය න මේ සිද්ධාන්ත පඩන්ගලද හොඳයි එපුොතේ අපි බලමු එතකොට අපේ නම් කතා කරන්න යන්නේ මේ තිරස් දුරමැනීම කමින් අනතේ මුලින්ම දරුවනේ පියවර කමය පියවර කමේ අපි දන්නවත් පුතේ මේ පියවර කමේ ඇත්තරම දැන් මේක භාවිතය නැහැ දරුවන එක්කෙක් පුද්ගලයා පුද්ගලයා අනුව පියවර වෙනස් වනාදරුවනේ. දැ. මගේේවරනේ තවකනකොදේ ොබේ පේවරනේ තනකෙ තව කෙන පට තින. එතකට අපි මේ පියවර ක්‍රමේ මගින් දුර මැනීම නැත්තන් තිරස්තුර මැනීමදති රන්න දරුවන අපි භූමිය නැත්තන් අපිට මැනගැන්න අවශ්‍ය ලක්ෂ දෙකක්. අපිහිතමු පොලෝමත්ත පිහිට ලක්ෂ දෙක්. අපිට අවශ්‍යයිමේ ඒ සහ. B කියන ලක්‍ෂ දෙක අතර දුරහයන් තිරස්තුරමණින් එන අපි උකද කරන මේ ලක්ෂ දෙක අතර දරුවනේ එක ආකාර වේගයෙන් තබන පියවර ගනිමින් ගමන් කරනු මේ ලක්‍ෂ දෙකා අතර එකආකාර වේගයෙන් තබන පියවර ගනිමින් ගමන් කරනවා. ර් එකආකාර වේගෙන් තබන පියවර ගනිමින් ගණන් ගමන් කරනවා දරනි එකආකාර වේගීෙන් තබන පියවර ගනිමින් අපි ගමන් කරනවා. ඉතිං එ අවස්ථාවක් නෙවේ මේ ආකාරයට අවස්ථා තුනක්වත් අපි ගම කරනවාදරුණ. අවස්ථා තුනක්වත් මේ ආකාරයට ගමන් කරලා අපියේ ඇවරේජක් ගනමුතුම පලවිනි පාර ගන්න කනුට අපිට මේ ගක්තිික අමතක වන්න පුළුවන් පියවර ගන්න අපට අමතක වන්න පුළුව ඇ ඉතින් මොකරි වන්න අපිට වෙන අවාධනයක්ක වන්න පුළන් ප අපට කොල්ල එකක් කියන්න පුලුව ල මක වන්න පුලුව ඒ සාපි කරන්න මේකෙද මේ ලක්ෂ්‍ය දෙකාතර මෙ බලන් මේ ඒ සහ බී කියන ලක්ෂ්‍ය දෙකාතර පුති අපි අවස්ථා තුනක් විතර ගමන් කරනවා. එකකාර වේගයෙන් තබන පියවර ගනිමින්. එකකාර වේගෙන් තබන පියවර ගණන් කරමින් දරුවනි අපි අවස්ථා කීපයක් ගමන් කන්න අවස්ථා තුනක් පවෙතර අපි ගමන් කරන්න අවස්ථා තුනක් එෙතර අපි ගමන් කරන ගමන් කරලා එක ඇවරේජ්ක ගන්න අපි හිතමුකු අපිට මෙන මේ ආකාරෙඩ් ලැබුණ කියල බලන්නකො අපට පලවිනිය අවස්ථාව පියවර ලැබුණ තිස්නාවයක් දෙවනි අවස්ථාව පීවර ලැබුණ හතලියක් තුන්ින් අවස්ථාව හතලිස් එකක් කිය ලැබුණ එනම් මේ තුන්දින එකතු කරලා තුනෙන් බෙදපු හම අපි මේක අවරේජ්ක මේක සාමාන්‍යගේ ගන්න පුළුවන් දරුවුණේ ඒ සාමාන්‍යගේ අපිට ලබිච්ච පියර ගන්න විදි අපිට ගන්න පුළුවන් ඉති පියවර ක්‍රමය මගින් දුර හිවීම සඳහා සමීකරණයක් තියෙන දරුවන මෙන මේ සමීකරණය තමයි දුර සමානයි පියෝර ගණන වැඩි කිරීම පියවර දෙකක් අතර දුර පේස් පෙක්ට එක මෙන්න ඒ සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ සමීකරය දුර සමානයි පියෝවර ගණ වැඩිකන්නවා දරුවනි අපිට එකකාආකාර වේගෙන් තබන පියවර ගනිමින් අවස්ථා තුනකදි පමණ ගමන් කරල එක සාමානනාගේ අපි ගන්නවා. ඒ සාමාන්‍ය අගේ අරගත්තර පස්සේ ඒ අගේ තමයි අප පියවර ගන ලැබිච්ච මේ ලක්ෂකාතර ගමන්කිීමදේ ලැබච් පියවර දෙක විදිර ගන්න විදදි ලැබන්න අපට ඉවස්ස අපිට මේ පියවර දෙක් අතර දුර පේස් පෙක්ට එක අපිට ො ගන්නුව අඒක හොයාගත්තර බස්ස අපි මේ දුර ගණනය කරන්න පුළුවන් පහසුවෙන් එනම් මේකද වෙන්නේ බලන්න දරුවනේ මේ ක්‍රමයේදී මුලින්ම යම් පුද්ගලයකු සාමාන්‍ය ගමනින් ඇවිදින විට ඇ කාකාරවේගෙන් සාමාන්‍ය ගමනින් ගමන් කරන විට නැත්තම් ඇවිදිනකොට තබන පියවර දෙක් අතර දුර තමයි දරුවනේ පේස් පෙක්ට එක කියලා කියන්නේ ඒක හොයාගන්නඕනේ පියවර ගණන වාරයක් පියර අි ොයාගන්නවත මේකේදී යම් කිසි පුද්ගලයෙක් මුලින්ම සාමාන්‍ය ගමනින් ඇවිදිනකොට එයා තබන පියවර දෙකක් අතර දුර එයා තබනවා පියවර එකයි දෙකක් තිය න මේ පියවර දෙකක් අතර දුර එයාගමි බල පියවර දෙක් අතර දුර එයාගේ ගමන් කරනකට එනං අපි මුලින්ම යම් පුද්ගලයෙකු සාමාන්‍යය ගමින් ඇවිදිනකොට න පියෝර දෙක් කර දුර හොයා ගන්න ඕන. යි අපි නිකම් මෙහමහිතම මේ ල දර අපි බලමු මෙන්න මේටික එකතු කරලා බලමු තිස් නවේ හතලේ හතලිස්ස එකරයි. බලමු තිස්නවයයි හතලිහයි හතලිස්ස එක මෙතන බින්දුවයි දහයි බින්දුවයි එකක් කිතුරුයි තුනයි එකයි හතරයි හතර හටයි අටයි හතරයි දුළ එකසේ විස්සක් කියලාව මෙන්න පියවෝරගන්න. අපි නිකන් හිතම මෙන්න මේ ලක්ෂ දෙකාතර දුර අපි කලින් මැනගත්තර කියලා මේ ඒ සහ බී ලක්ෂ දෙකා තර දුරා අපි කලින් ැනගෙන තියනෙ කෙලා හිතුම් රයිට් අපි හිත මේක තිහයි කියලා ති මීට යි අප කිය අපි හිතම එක ඒ දුරා අපි ත මීට්‍ර තිහ කියලා රයිට් අපි හිතු මේ දුර මීට්‍ර තිහ කියලා මීට්‍ර තිහක් කිය හිතුම අපි කලින් මැනගන්න දුරක් බ මේ අපි හරි දෙ කියල බලන්න මැනගන්න අපි කලින් තීරණය කරගන්නල දරුවක් මේ ලක්ෂ දෙකාතර දුර අපි කලින් මිනු පටියකින් ැන ගන්න කලින් තීරණය කරගන්න මෙයා මීට තිහයි කියලා හරි එදරබි බලමු කොහොමද මේක අපි මේ කලින් තීරමය කරගනතිවා මේක සත්ත්‍යතාව බලන්න අපේ නිරවදධාව බල ඒි ර ද පුල තර නිරවාද ම න දැන් ාවිත කරන න ම ඔගොලට ත කියන කතා කරන්න බල දුර අපිද දුර දන්න කිය ද පේර දක අත ර අපට හයග ලම දුර දනගන පි කලින් ර මැග තිබවස්ාවක්ල මක මේ ලක්ෂයදක අතර දුර දන්න අපි කලින් මැගන කලින් මැගන තියන න. බ හො හ ද දර තිහයි. ර ණන पवර ග එක स අපට අवश्य पර देखර දුूर फेस पैक्ट එක හොය අ වශය අපිට प पවර देखතර දු पे पैक् कापට හොයා ගंड අවශ්‍ය විලා තිී දම් බලඒ කොහම කියලා ाइट එක बाලම අප හොම කියර මෙතන බලන්න है අපි අපිට මෙතන එකසිය විශ්සක් කියල ලැබුණ එකසිය විශසක් කියල ලැබුණ අප එතකොට පියවෝර ගණන් එකේ විශසක් කියල ලැබුණ දරුුණය අපිට එතකොට අපි බලම අපි සකස් කරන කොහොඳ කියලා හරි මෙතන බලන්න අපි එකකාරවේගෙන් තබන පියෝර ගනිමින් ගමන් කරා තිස්්නවයයි හතලියයි හතලිස් එකකයි. ඒක අවරේජික ගත්තා අප තිස්නවේ හතලිය හතලිසක තුනෙන් බෙදල. එකසේ විස්සක් කියල ලැබුණ දරුවන එතන අපට එකසේ විසක් කියලා ලැබ පියෝර ගරන අපිට බලමු පියෝර ගරන අපිට ලැබුණ එකසි වි්සක් කියලා බල අපි ක්‍රමාණු කොල වෙක් කර හරි එකසේ වි්සයි මෙතන පියවර ගන එකේ විශක් ලැබන එක තුනෙන් බෙද අන්ඩුවෝන මෙ මේ ලැබුණේ අපිට මේ ගමන් කර උපියෝරල එකතුවනේ ලැබුණ එක විශ්සයි කියල ඒ සය විශ් තුනෙන් බෙදන්න ඕනේ අපි එකේවිව තුනෙන් බෙදන්න නේ අපි. එකේ විශ් තුනෙන් ෙදව හම තමයි අපිට මේ ඇවරේ් පෝර ගණනයන්නේ රයිට් හරි මෙතන එක සය විස්් හොඳයි දරුවන බලන්න මෙතන අපිට ලැබිට එකසිය විස්්ස බලන්න අපි තුනෙන් බෙදරු තුරක් එකයි තුක් කතල් හතර දොලට තුංහරක්හර එිට ලැබුණ හතලිහයි කියලා යි අපිට හතලිහායි කියල ලැබුණ මනවාද පියෝර ගණඒ පෝගන්න අපට හදලය කියල දැන් අපිට අතන් ආදේශ කල හදන්න පුලුවන් දුර එතන දැන් අපට ආදේශ කර පුලන් බලම දුර සමානයි පියෝර ගරන වැඩි කිරීම පියෝර දෙක් අතර පියෝර දෙකක් අතර දුර පේස් පක්ක දැම් පේස් පෙක්ටක අපට හොයා ගැන්න කොමද අපිට පුළුවන් පියවරද මෙතන දුර අපිට කලින් තිහයි කිය ලැබුණ අපි බලමු තිය බෙදීම හතලිද තිය බෙදීම හතලියය පේස් පක් තිය දුර අප සලකුණු කරගත්තන මැන්ල තිහයි කියල සයිට් බිදුව කැපුණ බලමු හරයිට් මෙතන අපි බලමු ඉට පස්සේ තුන බෙදීම හතරයි කියනකට බලමු අපි රයිට් බලන්න තිහෙට තුරට නැහැ අපි එතකොට මේක බලපුවාම මේක බෙදාගත්තට පස්සේ අපිට පිළිතුර බලන් කල්කරට ස්වාාවිතා කරන්න පුළන් අපිට ප්‍රශ්නයන්නේ එතකොට අපිට මේක රයිට් බලන්න කොහොමති කියලා මේක බෙදපුහම අපිට බින්දුු අයිදර්ශම හතයි පහයි වගේ අගයක් එන්න ඕන බින්දුව දශ්ම හතැයි පහයි වගේ අගයක් තමයි අපිට එන්න ඕනේ ව තියයට තුන්වරක් කත විසි අටයි කිතුරයෝ බිඳ ඇස්ම හතයි පහක් බිින්දු ඇත්තුවනට නෑ හමට බන්නේ බිඳු ඇදස්සුම හතයි පහක් වගේ අගේයක් ඔබට එන්න ඕන එකට බලන්න රයි්දරුණේ එතකොට බලන්න මෙන්න මේවාගේයාගේයක් කියන්නේ ඇතකොට අපිට බලන්න ටයිට් එතකොට පේස් පෙක්ටකේස් පෙක්ට එක මෙන්න මේවාගේගේ අපිටන්න බිඳු ඇසම හතයි පහක් වගේ ආගගේ රයිට් ඊට පස්සේ අපිට පුළහන් මේ අගයන් ආදේශ කරන්න එතකොට ආදේශ කරන්න පුුවන් මේ අගයන් බලන්න මේගන් ආදේශ කරන්න පුළුවන් එතුට අපිට මෙතන දුර තිහායි පියෝර ගණන අපිට හතලියක් කෙලාවා එතකට ඒක හරස්කර බහලටයනකොට අප දුරම දීමම පියෝර ගණන්න බෙදකවාම බිඳු ඇදසුම හතයි පහක් වගේ අගයක් අපිටාව රයි් පියවර දෙක් අතර දුර එතුර පියවර ගන්න හොයන්න කොමද අප මේක බලමු හතලියෙන් වැඩි කල හතල වැඩි කරල් බල හතරවරක් බින්දුවයි හතරවරක් පහ විශෂයෙන් බින්දුවයි දෙකක් ඉතුරුයි හතරවක් හත විස අටයි දෙකයි තිහයිම හරි එතකොට මෙන්න අපිට මේ දුර නිවැරදිී කියලා අපි තහවුර පුළුවන් ත හරි පැහදි උගුලන්ට මේ දුර මෙතන දුර නිවැරැදිී කියලා අපිතකට තහවරු කරගන්න පුළුවන් එකයිත් මගහිතනොුල පැදිි බලන්න ගත්ත විදි අපි මුලින්ම එකාකාර වේගෙන් තබන පියවර ගනිමින් ක්ෂ දෙකා අතර ගමන් කර ගමන් කනකට අවස්ථා තුනකති ගමන් කරනකට අපිට තිස්නාව දන හතලිය දන හතලස්ක කියර ලැබුණා අපි එකතුකරපුහම එකසේ විස්සයි තුනින් බෙදපුවාම හතලිහයි අපිට ඒේ අවරේජ්ජකාව ඒක අවරේද්කාව ඉඩ පස්ස අපිට එහෙනම් මෙතන අපි මේ කලින්දර මැග තිරුණනනි කලින්දර මැගෙන තිබරුණ මෙතන හ කියලා ම අපි කරගත්ක අපිට පරිපඩි පරීක්ෂයන් තුරට මෙතන තිහයි මෙතන පියෝර ගන්න හතලිහයි තිහෙබෙදීම තියබෙදීම ඇ කිය රි ෙත බින්ද ඇසු හතයි පහයි කියලා අදරුවන ඉට පස්ස අපිට මේ අගේයන්නොට නැවත ආදේශ කරන්න පුලවා බලන දු හරි ක කියලා ලාගන්න පට ද ඇතන පියෝර ම ලබි් දදු හද කිය බලගන්න ගේයන්තික කරම්මන්නිික සරල දෙයක් කිවේ අගේයන්ටක කරග එතු මෙදන පියෝර ගණන අපිට පියෝර ගණන අපට හලියයක් ක කියෙල්ලවන පියෝර දෙක් අතර දුරාපි හොයගත්ත දුරබෙදීම අර පියවර ගණනි හොයාගත්තා අපි කියද බිද ඇසුම හතයි පහයි කියලා ම් බින්දුවඇ සහතයි පහ වැඩකිරීම පියවරගන්නන්නේ බෙ ිඳදුව සහතයි පා වැඩිරීමි පියෝරගන්න අපි මෙ තිහායි අර දුර තිහායි කියලා අපිට පෙන්න්න පුළුවන් අපි කලින් ැගෙන තියෙන දුර තිහායි කියල පියෝර ක්‍රමය ගනිින් මේ එක අපිට පෙන්නුම් කර කියන්න පුළුවන් හට්ඒ සරලෝ නිකන් කතාවක් කියල දු ඔගුල්ලට කරන්න අපි යම් ලක්ෂ දෙක් අතර දැම්ම මේක තවත් ඉදිරකීකෝ ලම් යම් යම් ලක්ෂ දෙක් අතර දුර අපි කලින් මැනගෙන තිහක් කියලා මැනගන්න සේම ලක්ෂ දෙදක අතර එක කාර වේගෙන් තබන පියෝර ගනිමීමින් අවස්ථා තුනකද ගමන් කරන. ඒ අවස්ථා තුනේද අපිට ලැබුණු පියවර ගණන තිස්නාවේ හතල හතලස්ක විදෙන් ලැබුණ. ඉඩවස්ස අපි මොද ර පියෝර ගන්න අවස්ථා ගනන්නේ ෙල ඇවර ජක් ගත්ත පියෝරගන්න හතලියයායි කියල ලක්ෂද කතරල අප ගම කිීම දි ලිච පියෝ ගන්න හතල කියලබල ද පේක සමීරනට ආදේශකගන්න ල් දුව සමාමයි පියෝරගන්න වැඩිකිරීම පියෝර දෙ ක් අතර දුර. අපි රර මැනගත්ත දුර තිහායි කෙලා පේතන දාන. ඉඩබස් ඒක බෙදනවා පියවරගනිනින් තිහෙබෙදීම හතලියේ ්‍රයිට් ඉඩ පස්ස අපට ලැබෙන්නේ මෙතන පියවර දෙක් අතර දුර පියවර දෙක් අතර දුර කනෙක අපිට බින්දු ඇසු හතයි පහකිතයට පේස් පෙක්ටක ලැබෙනවා ඉට පස් ඒ අපි පියෝරග ලැබච හතලියෙන් වැඩිකරපුහම අපිට තිහයි කෙල පිරිිතුර ලබව එක අර අගක්ම අපිට එනවිදියට මේ අප ිරිීක්ෂය ොඩි පරිීක්ෂණයක් විදර කරල බලන්න පුළුවන්ගේ. මංහිතනය පැහැදිලියටන හරි පැහැදිලි එතකොට එහෙනම් විශේෂෙන් පියවර මැන මේ ක්‍රමය මේ ක්‍රමේදී මුලින්ම බලන්න මේ ආකාරිරත් බලන්න මේ ක්‍රමේදී මුලින්ම යම් පුද්ගලයෙකු සාමාන්‍ය ගමිින් සාමාන්‍යයෙන් යන ගමනින් ඇවිදින විට තබන පියවර දෙකක් අතර දුර තමයි සාමාන්‍ය ගමනින් ඇවිදිනෝ රයි් යම් පුද්ගලයෙක් සාමාන්‍ය ගමින ගමනින් ඇවිදිනෝ එදොර සාමාන්‍ය ගමනින් ඇවිදිනකොට යම්කිසි පුද්ගලයෙ දුවපතිය සාමාන්‍ය ගමනින් ඇවිදිනකොට ඒ සාප් යම් පුද්ගලයෙකු සාමාන්‍ය ගමනින් ඇවිදිනිට එයා තියෙන පියවර දෙකක් අතර දුර එයා තියන පියවර දෙක් අ පියවර දෙකක් අතර දුර තමයි මෙ බලන්න පස් පෙක් එක කියලා කියන්න ර් පැහැදිලිය පේස් පක් සොයා ගන්න ඕනේ බල හරි හරි අපිරපු වැඇයට තඒ නම් බලන්නපුු පේස් පෙක්ටික ගමන් කළ දුරබෙදෙනවා ග ඒන පි කත කරපු ෙඩ අත දදි පඩි රිීක්ෂණය කඔගොල්ොත් එකක කරපු පොඩි පරිීක්ෂණ හරි නි වැරදදි ගුලත්තක්කර පරීක්ෂණ හරි ඒනම් බලන් එහිදී නිශ්චිතවම දුර දන්න අස්ථාන දෙකක් අතර අන්න බලන් බලක නි්චිතවම දුර දන්න ලක්ෂ දෙකක් කතර අපි තිහායි කිය දුර නි්ිතවම දන්න ලක්ෂ දෙක් කතර හරි අර පරීක්ෂණ මොක නිකං පරීක්ෂණය මුලින් කරකයි එහිදී නිශ්චිතවම ඇත්ත වශයෙන් අපි පැහැදිලවීම දුර කල ැගෙන ති දුර දන්න ක්ෂ දෙ. ශ්චිවම දුර දන්නා ලක්ෂ දෙක් අතර බලන්න දබති එහි දී නිශ්චිතවම දුර දන්නා ස්ථාන දෙකක් අතර නිශ්චිතවම දුර දන්නා ස්ථාන දෙකක් අතර සාමාන්‍ය ගමනින් පියවර කිහිපයක් ගමන් කිරීමෙන් අන්න පියරකරපු ප්‍රැක්ටිගල් එක දැන් අපි කරල බැලුව ප්‍රක්ටියල්ලක් වගේ අන්න අපි ඒ සහ බී කියන ලක්ෂ දෙක අතර මේ බලන්න අපි හොයිපබල ඒ සහබී කියන ලක්ෂ දෙකාතර අපි දුර නිශ්චිතවම දන්නවා ඒ සහ බී කියර ලක්ෂ දෙකාතර දුර අපි නි්චිතෝම දන්නවා එනක් සාමාන්‍ය ගමනින් අපි අවස්ථතාගේ පයක් ගන කරාන් ගනුද ද අඋත්ර උත්තර ුරුව විද දල පි කතා කල ෙලෝගුන් පැදිල ේරබ තිස්නවයයි හතලය හත ලික කියර පියෝ ගන්නනම එක තුනෙන් බෙදවා අවස්ථාතුනකැදනි ඇවරේජය ගත්තා එකසිය එකතු කරා ඒතික එකතු කරලා තු ග තුරෙන් බද හතයි හරි බල එහිදී නිश्්චිතවම දුරදන්න ස්ථාන දෙකක් කතර ඒසාහ ක්क्षෂ දෙ අතර දු श्්චිතවම දන්න ඉලායි කිය සාमा්‍ය ගමනින් කිහිපවරක් ගමන් කිරීමෙන් සාමාන්‍ය ගමනින් අවස්ථक කිහිපයක් එකයි දෙකයි තුනක් විතර ගමන් කරලා ගමන් කිරීමෙන් පියවර එක දුර ප්‍රමාණය දළවසයෙන් ගණනය කරගන්න පුළුවන් අපි ප දුර ප්‍රමාණය අපිට දලවස්සයෙන් ගණනය කරගන්න පුළුවන් ඒ අපි කරම් මේ බලන්න පස් පෙක් එක පියවර දෙක් අතර දු පේස් පෙක්ට එක අන්න ගමන් කලපු දුර පියවර ගනිනින් බෙදුවනම් අපි ගමන් කරපු දුර පියවර ගන්නින් බෙදුවරන අපි අපි ගමන් කරපු දුරවිදිහයට යොදාගත්තේ ගමන් කරපු දුර අපි නිශ්චතෝම දුර දන්නාන්නේ නිශ්චතෝම දුරදන්නා ලක්ෂස දෙක් අතර තමයි සාමාන්‍යෙන් කහිපවරක් ගමන් කරලා වර දුර ප්‍රමාණය ගන්නය කරගන්න පුළුවන් කරලකිීම කොයි නම් බලන්ඩ පේස් පෙක් එක ගමන් කළ දුර බදනවා පියවර ගරීමස් ප හොයා ගන්න අපි ගමන් ක ුදුර හතර කියද ලැබුණු අපි ගමන් ක ගමන් කළ දුර අපක තිහායි කියරලේ දවසෙන් ගත්ති ඒ අපි බෙදුව හතලිය හ් එනම් පෙේස් ගමන් ක බුර පියෝරගන්න ප හතල ලබුණන අවස්ථාක පේර ගනම්ම මන් කලගේ බෙදුවම හත ලබෙන ඉන් පසු පහත සමී කරය භාවිතා කර අවස්්‍යේ ලක්‍ෂ දෙක් අතර දුර ගණනය කරගන්න පුළුව මෙන්න ලක්ෂ දෙක අතර දුර ගණය කරගන්න පුළුවන් මෙන්න ස්මීකරණ එලියගන්න දරුවනේ පියවර දෙකක් අතර දු පියවර දෙක් අතර දුරකයන් ෆස් පක්ටක. එක් ලක්ෂයක සිට අනෙක් ලක්‍ෂේ දක්වා ගමන් කිරීමට තබන් ලද පියවර ගණන එනම් පියෝර දෙකක් අතර දුර මේක බෙදුවන පස්ස අපිට ලැබුණා බිඳුව ඇදසුම හපයි පහයි කියලා පියර දෙක් අතව දුර ලැබුණ ඔෝ දෙග අ ර පේ පෙක්ට් කලබු ිඳු අදස හතයි ප හයි කියලලා එනම් මෙතන බින්දුව අදසුම හතයි පහයි කෙල්ලබ අපි උදාහරණ වැඩි කිරීම හතලිය එක් ලක්ෂයක සිට අනිත් ලක්ෂේ දක්වා ගමන් කිරීමේදදි තබල් ලද පියවර ගණන එම් ඉට පස්සේ මේ සුළ කරාට පස්සේ අපිට අන්න තිහායි කියලා අපිකා අගන්ට අදේශක ් මේ අර අගේ අන්දා නැතුව සමීරණටි කළිය ගන්න දරුවර ්චිතෝම ර ගන්න ස්ථාන දෙක් අතට සාමාන්‍ය ගමනින් කේපෝ අරක් ගමන් කිරීමෙන් පියවරක දුර ප්‍රමාණය දළ වශයෙන් ගණනය කරගතහැක කියලා අර උදාහරණයයක්ි හද පුදදාාරනයත් ඔබ විෙන ලියගන්න බට තේරෙන විදියට ඔබඩි කලියාගන්න පුලො.ඉඩ බස්සේ මේ සමීකරනේ මෙන්න ෆස් පක්ටෙ හොයන්න මන්ළ දුරබෙදීම පියෝර ගණන් ගමන් කර දුරබෙදීම පියවර ගන දරුවුණින්. හොදේ බස ඉන් පසු පහත සමීකරණය භාවිතා කර අවස්සේ ලක්ෂ දෙකාතර දුරගණය කරගන්න පුුව ලක්ෂ දෙකා අතර දුර සමානයි දුර සමානයි ලක්ෂ දෙකා අතර දුර සමානයි පියවර දෙකක් අත දුර පියවර දෙක් අතර දුර අප හොයාගත් අපේ ස්පෙක්් එක ගමන් කළ දුර පියවර ගනිනින් බෙදලා අපි නිශ්චිතුතවම දන්නා ක් ලක්ෂ දෙකාතර දුර නිශ්චිතවම දන්නා කැක්නේ හොයාගත්ත හරි එනම් පැහැදිලි හරි ලියගැන්න දරුවනි හරි. ර උදාහරණයක් දිරතින දරුවනේ මීටර දහයක් දුරක් ඇවදීමට පියවර විශ්සක් තැබිවේ නම් හරි අපි තමකෝ මෙන්න මේ ලක්ෂ දෙකාතර දුර ඒ සහ බී කියන ලක්ෂ දෙකාතර දුර මීටර දහයයි ඒ සහ ක්ෂ දෙකා අතර දුර මිට හය බලන්නකො දහයයි එම් දුරක් ඇවදීම සොඳහා දහයයි එම් දුරක් ඇවිදීම සොඳහා මෙන් මෙච්චර මීට දහයක දුරක් ඇවදීම සඳහා මීට දහයක දුරක් ඇවිදීම සඳහා පියවර විශ්සක් තිැබුවලු ර් පියවන විසයි හරි ඒනංස් පක්කම් කොහොමද ොයා ගන්න මේ ගමන් කළ දුරබෙදීම පියවර ගරන්න දෙෙන හො ගමන් කළ දුරබෙදීම පවර ගණොය බලන්න ගමන් කළ දුර මීට දහයායි ර පියවර ගණන විස්සයි ර බලන්නතකොට හරි උत्ත්ර විල්ල යෙනවා ම් පියවරක් අතර දුර පේස් පෙට එක ඇවිල්ල තියෙනවා කියද බිු අදසු පහයි සුරු කරල බලන් බින්ු අද පහයි කෙ විල්ල තියනවා හරි බදසුම් පහයි කෙ හර හරි ाइ මතන්න පැහැදිලි දරුවනේ සටහන් කරගන්න දයි බලන්න නිශ්චිතම දු නිශ්චිතවම නොදන්න ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට පියවර විසිතුනක් තැබෝනං පියවර විසිතුනක් තැබෝනං අදාළ ස්ථාන දෙකාතර දුර අදා ස්ථාන දෙකාතර දුර බලන් දරුවන එම් අපිට බලන්න දුර නිශ්චිතවෝම නොදන්නා ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට පියවර විසිතුනක් තැබෝනං වර විසිතුනක් හැබවනම් අපිට පියෝර ගණන අදාළ පියෝර ගණන තැබ එන අදාල ස්ථාන දෙකාතර දුර එකොලදස පහයි අටක් වෙනවා කියලා තියෙනවා එනම් මේ පියෝර ගණන ස්ථාන දෙකාත් අපියෝර ගණන අපිට පේස් පැක්කං බුණ කරපුහම අදාළ ස්ථාන දෙකාතර දුර එකකොලයිදසුම පහයි අටක් කියල සඳන් කල තිය යි මංගහිතාන තවටබට එවිනි ගාන කවදත් ගැට්ටලුවක් නෑ සාමාන්‍ය සරල ගාන කවද් හදාගන්න පුළන් බොහෝම පැහැදිලි ඉතාම සරලයි පුතේ ඉතිං සරල ක්‍රමයක් මේක නිවදධ ක්‍රමයක් නෙවෙයි මුොගද පුද්ලයා අනුවම මේ පුද්ගලයා අනුව පියෝර ගන්න වෙනස්ෙන්න්න පුළන් දරුවන පුද්ගලයගෙන් පුද්ගලයටට මේ වෙනස්යෙන්න්න පුළුවන් එකකිනිසාපි මේකේ අවාන්සි විදියට දකින්නේ මේ ක්‍රමේ අවාන්සිවිදියට දරුවනේ තිරස්තුරමැනීමේ ක්‍රමේ අවාසි විදියට පියවර කම අවාන්සිදර් දකින්නනදවේ පුති ඒකේ සඳහ නිශ්චිත දුරක් නැහැ. ඒක කේ විදර මේ පියවර කිය එක සඳහ නිශ්චිත දුරක් ැහැ මේක පුද්ගලයා අනුව වෙනස්ෙන්න පුළුවන්පුති. ර් හරි ඒවාගේම පුද්ගලයාගෙන් පුද්ගලයායට ඒකේ වවිස්්‍යෙන්න පුළලන් ඒකයිප කියන්න. ඒවාගේම තිරස් නොවන තලයක ඇවිීම ගැටු මතු වන. තිරස් තලයකන අපට ඇවින්න පුළුවන් තිරස් දුදරෝයන්න නමුත් තිරස් නොනතලයක කොහොද ඇවිදීමේද. ගැටලු තුවන්න පුලුවන් මේගේ තිරස් නොනතලයකඇවිදීමේදී ගැටලු මතුවන්න පුළුවන් එවගේම තිරස්තු රජුවම සොයාගන්න බැහැ තිරස් දුර මේ ක්‍රම වගින් කෙලිම් හොයාගන්න හැකියාවක් නැහැ එක නිසා මේ ක්‍රමේ අවාශසි සාගතත්්‍යයන් විදියටට අපි මේ දේවල් සඳහන් කරන්න පුළුවන් එනම්තිේ අපි කතාර තිරස් දුරමැනීමේ අතිතියේ බයිධම් භාවිතා කරත් මේ සම්ප්‍රදායක ක්‍රමයයක් විදියට පියවර කමය අයි කතාගර පුතින් එහනන් දැම් පීවර කරේ භාවිත නැප. මේ අවා සිටිකත් අප කතාකර ඇයි මේක භාවිතයෙන් ඇතිවෙන්නඩ හේතුව කෙන එක සම්බන්ධ රයිට් හරි අපි දිටියම් දම්වැැල් ක්‍රමය හරි අපි විස්තරාත්මකෝ මේ මේ හැදිින්වීම මෙතන කරලා දරුවනේ අප ඊළග ඒකවලදි බලාපොරත්තුන මේ දම්වැල්මැනීම විස්තරාත්මකෝ කතා කරන්න විශේෂ දම්මවැල් බම්මැනීමේ ක්‍රියාවලිය ඔගොලන්ට මේ සලපස එක කරන්න තියෙනවා එනිසා අපි මේටිකමේ හැඳින්වීම අන්න්නේ දරුවන මේ තිරස් දුර ැනේ ක්‍රවේ හැඳින්නීමට කියන්නේ දම්මල් මැනීමේ ක්‍රමේ. ඉතින් මේක්‍රම මේ භාවිත පහසුකං සසා වි ේ තුම දැක් බාවිතන් ඉවත්වල න දරුවනේ දම්මල වනට මිනුම් පටිය අයි දැ ාවිත කරගගේ. යි අතේ භවිත කර ූපරනයක්මට දම්මල ගට දම්බල ඉංිනීරු දම්මල කියෙන දම්මල් ආකාර තියන දරුවන. ඉතින් ැම දම්මලත් එහහාමහා ගෙනයාම පහස නිසා රයිට් විශේෂෙන්ම එවැනි විවිධ හේතු කරුණුලිසා භාවිතයෙන් ඉත්තවෙර තියෙන දරුවනේ ඒ ස දම්මලවට මනු පට භාවිතය ම දැන් ගොඩ ොහෝදුරට සිදු කරන්න නමුත්ම මේ අතය භවිතා කරපු ක්‍රම විදිියයට තිරස් දුර මනීම සොහ දම්මල් මැනු ක්‍රමේ ගැන ඔබත් එක් සාකච්චාරන අදුවේ පති බලන්න මේ තිෙන දරුණ දම් දම්මැල් කරමේ. දුර නනිම සොඳහා භාවිතා කරපු පැරණික්‍රමයක් වැඩි කාලයක් ගන්න ඔන්න සාමාන්‍යයෙන් දම්මලක දිග අඩි හැටහයක්. ම්ලක දිග ඒ මතක තියා ගන්න දරුවුණේ සාමාන්‍යෙන් දම්මලක දිග අඩි හැටහයක් විතර වෙනවා සාමානන් දදුපතේ දම්මලක දිග අඩි හැටයක් පමණ වෙනවා හර් මේ සමානකොටස් සීයකට බෙදලතිී දම්මලි දිග අඩි හැටහයයි සාමාන්‍ය දම්මලි දි අඩි හැටහැයි දරුණේ සාමානයෙන් දම්මලි දිග අඩි හැටහැ යද ඉපති එතකොට මේ අඩි හැටහයක් දිග දම්වැලක් හැටහයක් දිග දම්වැලක් සමානකොට සීකට බෙදල තියෙන බලවු මේ අඩි හැටක් කටහයක් දිගවෙන දම්වෙලක් සමානකොට සීයකට බෙදලා තියෙනවා මේ එක්කොටසක් අපි පුරුකක් කියල හඳුන්න්න්‍ය එකකොට සක් පුරුක් එල හඳුන් න දම්වැල රපයක් තියන දරුණේ අඳරගන්න පුළහ ස්පොට්ටෙස් එහක මේ උපකරණේ මේ විදින දීර තිවුණනොත් රෝපයයක්ක දිරතිබොත් මේ උපකරනතමයි දම් වැල කිය හඳුන්න්න දම්මල් නිි ත කරන්න දම් වැල දුරමැනීම සොඳහා භාවිතා කරන්න පුළුවන් මේ තිරස් දුරමැනීම සොඳ දුර සම්බන්ධ මිනුම් රේකය මිනුම් දිග සම්බන්ධ මිනුම් රේකය මිනුම් පමණයි දම්මලක් භාවිතා කල මැනගන්න අපි දිග සම්බන්ධ මිනුම් රේකය මිනුම් මණයිදුව පුති මොනමිනුම් පමණයි දුවේපති දම්මලක් භාවිතයෙන් අපි මනගන්නේ රේකයමිනුම් රේකයමිනුම් දිග සම්බන්ධ මිනුම් කියෙලත් අපිගෙනු දිග සම්බන්ධ මිනුම් රේකය මිනුම් දිග සම්බන්ධ මිනුම් දිග පමණයිද කතා කරන්න. රේකය මිනුම් ගැන කතා කරන්න. ඒ අන්දුවපතේ දුරමැනීම සොඳහා භාවිතා කරලා තියන පැරණික්‍රමයක් සාමාන්‍යයෙන් දම්වැලක දිග අඩි හැට හයයි මතක තියා ගන්න දම්මලක දිග සාමානයෙන් අඩි හැටහයයි දරුවනේ දම්මලක දිග අඩි හැට හයයි ඒ වගේම මේ අඩි හැටහයක් දිග දම්මල සමාන කොට සීක බෙදල තිරම්. සමානකොට සීයකට බෙදර තියෙනවා මේ බෙදර තියෙන එක කොටසක් හඳුන්නන්නේ අපි මොකද කවරු කලද පුරුකක් කියලා පුරුකක් කියල එකකොටසක් අපි හඳුන්නන්නේ. සමානකොට සියට බරතින දරුවනේ මේ එකකොට සක් අපි පුරුකක් කියලයි හඳුන්නන්නේ යි දම්මැල්මැනීම. දම්මල ලෝහවලින් හදරතියෙන නිසා දහවල් කාලයේදී දුරමැනීමේදී දම්මල තාප ප්‍රසාාරණයට නතුවුවීම හේතුයි මේ දම්මල ලෝහවලින් හදලතියනෙන දරුවුණනි ඉතින් දවල් කාලේ අපි දන්නවා උෂ්නත්තේ වැඩි වෙනකොට අපි දන්න අල් ලෝහ ප්‍රසාරණය වෙනවා කියලා දම්මල ලෝහවලින් හදලතියන දරුවනි අපි දන්නවා උෂ්නත්තේ වැඩි වෙනකොට මේ ලූහ ප්‍රසාරණය වෙන. උෂ්නත්තේ අඩුව වෙනකොට මේ සංකෝචනය වන්න පුළුවන් ඉතින් මේ දම්වැල හදලතියන ලූහවලින් දහවල්කාලයේ මේක යොෝදාගෙන මුතුලින් අප දවල් කාේ උෂ්නත්තේ වැඩිෙනොට පරිසරෘෂ්නත්තේ වැඩවිෙනො ලෝ ප්‍රසාාර්ණය වෙන්ඩ ගන්නවා දරුවන. රයිට් එතකටමොකක්ද බලන්න දම්මල ලෝහෝවලින් සාදාඇතිනිසා දහවල් කාලේදී දුරමැනීමේ දී. දම්මල තාප ප්‍රසාරණයට නතුවීම හේතුවෙන් දම්මල තාප ප්‍රසාාරණයටම එකද දම්මල තාප ප්‍රසාරණයට නතුවීම හේතුවෙන් ලබා දෙන දුර දෝස සහිත වෙනවා ලබා දෙෙන දුර දෝෂ සහිතවෙන. එනම් දම්මල භාවිතයෙන් තිර නොවන පොළව තිරස් දුරමැනීමේදී ඒ තිරස් රඳවාගැනීමේ ගැටලු මතුලිනවා. භූමිය සමතල නෝනවස්නාවකදී ඇදරුවනේ. භූමිය සමතල නොන අවස්ථාවකදී බලන්නකෝ මේ දම්මලක් භාවිතයෙන් තිරස් නොවන පොළොවක. තිරස් නෝන පොළොවක දම්මල භාවිතා කල් අපිට යම්දිගක් මනින් අවශ්‍යය නොත්දරුවනි දැම් මේ දම්මල රජුව පවත්වා ගන්න පපේ. දම්මල රජුව පවත්තාගන්න ඕ නි දේ බුතේ තිරස් නොවන බිමක සමතලා නොවන බිමක ආනත පොළොවක යම්කිසි ස්ථානයක මෙම තිවලා ආතනකද ආනත වෙන ඒ විදිට මේ භූවිෂමතාව වෙනස් වෙන බොලෝක රයි් කෝම දබිම කරන්න එනම් එහෙම අවස්ථාවක මේක කිරරි කිරීමේ අපහසුතා මතු වෙනවා දරුවනන්නේ ඒවාගේම දම්මල භාවිතයෙන් තිරස් නොවන පොළවක් මොහ ොනද දරුවනේ දම්මල භාවිතයෙන් මේ බලන්න තිරස් නොවන පොළොවක තිරස් දුර මැනීමේදී එය රදවාගැනීමේ ගැටලු මති වෙනවා. රදවාගැනීමේ ගැටළු මත වෙන. එහෙනම් දහවල් කාලේද මිනුම් කටයුතු කරද්දි. දම්මල ලෝහවලින් හදලතන හින්දා ලෝහ ප්‍රසාර්මයට ලක්වීම නිසා ලෝහ ප්‍රසාර්ණයට නතුවීම හේතුවෙන් ලබා දෙෙන දුර දෝෂ සහිත වෙනවා. ඒගේම තිරස් නොවන සමතල නෝන භූමියක, දම්මලභාවිතයෙන් තිරස් නොවන පොළොවක තිරස් දුර මැනීමේදී මොකදවෙන්නේ එය රඳවාගැනීමේ ඒය කිවේ එතන කාටදදය පපුතේ. දම්මල රඳවාගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන්දේ පුති. දම්මල් රඳවා ගැනීමේ ගැටලු මතුවෙන්න පුළන්දේ පුති. හොඳයි දරුවනේ හරි අපි බලමු දරුවනේඉළඟටයි දම්මැල්මිනුම අපි කතා කර අවසන්කරේ දරුවුණේ තියන ගැටලු සහ දම්මැල් මිනීම සම්බන්ධෙන් කතාකරය අපි මේක දරුණේ දැම් භාවිතය නැහැ මේ මනිට ිනිුම් පට තම භාවිතා කරන්නේ දම්මල් වෙනුවට දම්මැල වෙනුට අතීතේ භාවිත කර ප්‍රමයක් විදඩ අපි කතා කරේ ර හොඳයි මිනිනුම් පටි භාවිතයගන කතා කරද තිරස්දුව මනීම ඊළංඟ ක්‍රමය තම දරුවුණේ මිනිුම් පටි ාවිතය විශේෂෙන්ම දරුවේ ඉතාම ජනප්‍රියත්තයට පත්වර තින මිනුම් පටි මිලිින් අඩුවීම ඒවාගේ ාවිතා කරන්න පුළුවන් දරුවනේ පහසුවෙන් භාවිතා කරන්න පුළන් එහා මෙහා ගෙනයාම සිදු කරන්න පුළුවන් විශේෂෙන්ම දරුවනේ ඒ නිසා මේ මිනුම් පටිය තිරස් දුරමැනීම සඳහා ඉතාම වැදගත් වගේම පහසුවෙන් මේ කටයුත්ත කරගන්න පුළුවන් ජනප්‍රිය උපාන්ග උපරනයක් බඩ මිනු පටි පත්තරතින අපි දන්නවා දැන්ුබේ නිසගත්තාව නිවසේ මිනුම් පටිය ති නොදැ මසිල්ලාච්චු මහන තැංගල ඒ වගේමේෂන් යුතු සිදුරන මේ ස ාසුන් ලලාග මිනුම් පටේ අරයියනවා වඩ ාසුල පොඩ මිනුම්ටක් ේ එකක කරයනවා ඒවගේම මේ බින්මනුම් කටයතු සිදු කරන්න ඉඩක් මනින කට්ටිය පාරවල් මනනුකට මේ මැනුම් කටයුතු සඳහා විවිධ ප්‍රමාණයේ විවිධ දිගවලින් යුත්ත මනිුම් පිදරුවනේ වෙලද පොළ තුළ නිෂ්පාදනය කලා තියෙන. රයි් අපි බලමු එනම් මේ මිනුම් පටිභාවිතයෙන් තිරස්තුර මැනීම සිදු කරන්නේ කොහොමද කියෙන හැඳින් මෙීම ගැනවබත් එක්ක අපි දැන් කතා කරන්නේ යන්නේ යි එතකොට මිනුම් පටි භාවිතය. දරුවනේ දිගමැනීම සොඳහා භාවිතා කළ දම්මල් ක්‍රමය මගින් දිගමැනීම ඉතා අපහසුවන නිසා අපි ඇයි දම්මලක් භාවිතා කරලා තිරස් තුරක් මනින් දිගමැනීම අපහසු වෙන්න කියන එක සම්බන්ධය දල පුතාලක් එක කතා කර. ඉතින් දීපුතමි දම්මලක් භාවිතා කරලා දුරක්මනින් දිගක්මනින් නැතාන් යම් ලක්ෂ දෙකක් අතර තිරස් දුරමැනීම. අපහසු නිසා ඒවෙනුවෙන්. ඒ වඳහා අපි යොදාගන්න පුළුහන් තවත් ක්‍රමයක් විදියට දරුවනේ මිනුම් පටය හඳුන්නල දිර ති න ටේප් එක ලෝ ගොල දන්නවා ටේප් එක මිනුම් පටේ ැනව ගොල්ලු හොඳට හලති නවා. රයිට් එතකොට දරුවනේ භාවිතා කිරීමේ පහස්සුව බලන්න භාවිතා කිරීමේ පහසුව එහා මෙහා ගෙනයාමී පහසුව පොඩි ටේප් එක සාක්විතායත් අපිට රයන් පුළුව අරයි. ඇදුමහනටේනේද ඇඳුම්මල මෙේෂමණ ගන්න කට්ටේ කරදාගනන්න සක්කව වඩ බාසන පොඩි සාක්වදදාගෙන ලීවල ම ඉන්ඩනෙගල ම දිීගරල ලීවලම ඉන්නලට මේේෂන් බාසන පොඩි බෑයග එකකදාගෙනවා යාගේ මේේෂන් බඩු සට්ගත්තෙක්ම රවමට තියෙෙන දිගරල ගන්න පුළහන් අර දිග මයිනුම් ගන්න ෆෞන්ඩේෂන් දානු කරඒව ලකුණු කරගන්න බිත්තිවල දිග පල මැන ගන්න අ වශ්‍යයනකොට මේසන් බාසුන්ය ගාවත් එකතියක් ප්‍රමාණීල් ලොකුයි දිග ප්‍රමාණයත් වැඩ ඔය පොකරණය භාවිතා කරනවා. ඔුදු විපතේ එහා මෙහා ගෙනයාමේ පහසුවද ඒවගේම විශේෂයන්නේ තිරස්සු තබා ගැනීමේ පහසුව දෙන්නේෙ පවශය මනිනුම් පටයින් මිනිනුම් කටයුතු කරන්න නන්දරුණේ මිනුම් පටේ බිඳදුව කෙවර තියන් එන්න කෙනා ඒවගේම අපි ලක්ෂ දෙක් අතර දුරමයින් අවශ්‍ය වනකොට යම් කිසි ලක්ෂ දෙකක්ත් අර ක්ෂේක මනිනු පට බිඳදල්ල කෙරවල අල්ල ඉන්නකට ේපෙ කර නිත්ක කෙන ගෙලලා ඊළඟ ක්ෂිත මනු පටි හරිරම දල අල්ලන මේ මිනුම්ට තිරස්ව තබා ගනීමේ හැකයාවතින දරුණ. මිනුම් පටේ තිරස්ව තාගැනීමේ හැකයාවතුන. ඒකත් මිනුම් පටි භාවිතයේ ජනප ප්‍රේෙන්ඩ හේතුවක් කෙලා තිනවා දපති බලන්දීපති එහෙනම් බලන්න භාවිිත භාවිතාකිරින් පහසුයි භාවිතාකිරින් පහසුයි එහා මෙහා ගෙනයාමේ පහසුව තියන හම පහසුවෙන් අරයින්න පුළන් දම්මල වගේෙන එහි රයිට් ඒ වගේම විශේෂයෙන්ම තිරස්වු තබාගැනීමේ පහසුව තිරස්වු තියාගන්න පුළුවන් තිරස්වු තබා ගැනීමේ පහසුව නිසා මිනුම් පටිය ජනප්‍රිය උපකරමයක් බවට පත්වෙල තිය. මිනුම්පටිය ජනප්‍රය උපරමයක් බවට මේ දුරමැනීම සඳහා විශේෂයෙන් තිරස් දුරමැනීම සඳහා ජනප්‍රිය තින් අපිට සමීප ලක්‍ෂ දෙක් අතර දුරමැලගන්න පුළුවන් දරුවනේ සමීප ලක්ෂ දෙකක් අතර සිරස් දුර සිරස් දුර දෙිට අපිමං කලින්ිවර උස මැනගන්න වගේ අවස්ථාවකද අපිට සමීප ලක්ෂ දෙක් අර සි දු ත් ඉහර සිට පහලටබිත්තික සිරස් බිත්තියක අපි නම් කරන්න ලක්ෂ දෙක අපිට සමීප ලක්ෂ දෙකක් අර දුර මැනැගැනීම. අපිට එකලඟ පිටි ලක්ෂකක් කිට්ටු ලක්ෂ දෙක් අතර දුර මැගනීම සරලෝම මිනිුම්ටියක් භාවිතා කරලා සිදු කරන්න පුළුවන් දරුවන. හොයි දරුවන එහෙෙනම්. මිනුම් පටි භාවිතයෙනුත් අපිට තිරස් දුර මැනීම සිදු කරන්න පුළුවන් සරලෝම හරි. එතොට වෙනොලේ විිවිි දිගවලින් දරුවුණේ මනිනුම්පට අපිට ලබාගන්න පුළන් මේ මිනුම් කටයුතු සිදු කරන්න ඉඩමක් මැනගන්න එයම් කිසි බිමක් මැනගන්න නේද ඉතින්ය කටයුතු සඳහා අපට විශේෂෙන් පණහයි බලන්න පණහයි මීටර තිහයි මීටර විස්සයි මීට්‍රාදී විදියට අපිට වෙළඳ පොලේ විධ දිගවාර්ගවලින් මේ ටේප් මිනුම්පටි ලබාගන්න පුළුවන්ධාරුණේ. පණහයි මත්‍ර පණහත් දිග මිනුම්ටතිෙනවා මීට්‍ර තිහක් දිග මිනුම් පටි තියෙනවා ඒවාගේම මීට්‍ර විශසක් විදියට තියෙනවා. ඉති මිනුම්පටි තියෙන නිසා මනම්ප බන්න මිනුම්පටි ඇති නිසා අවස්ථාවට උචිතවන උපකරණ තෝරාගැනීම හැකියාව තිය න බල වෙලඳපොලේ විධ දිගවලින් මිනුම් පටි තියෙනවා මොනව අද දාධාරම මීට්‍ර පණහා මීට්‍ර තිහ මීට්‍ර විස්් ආදී විදියට කෞදපුතේ මීට්‍ර පණහා මීට්‍ර මීත්‍ර විශ්ස ආදී විදියට අපිට වෙළඳපොලේ විවිධ දිගවලින් මිනුම් පටි තියන නිසා දරුවනේ අපිට මොකද මිනුම් කටයුත්ත සිදු කරන අවස්ථාව අනුව අවස්ථාවට ගැලපෙන උපකරණය තෝරාගැනීම හැක අවතියනවා අදරුවනේ මිනුම්පටිය තෝරා ගැනීමේ හැකවතිය. තන්තුලින් කදදිවලින් ෆබවලින් විශෂෙන්ම නිර්මාණය කරල තියන්නේ සුළු ප්‍රමාණයක් අලෝහොල් නොත්තිරමාණය කළ තිව බහුතරයක් මේවා රෙදි ඔලින් විශේෂයෙන්ම නිර්මාණය කරල තියන්නේ ෆයිබ වලින් කෙන්දි මගින් රයිට් නිර්මාණය කල්ල තියෙනවා මේවා විශේෂයෙන්ම මේ මැනුම් කටයුතු සිදු කරන්න මේ මිනුම් පටි මගිතන්නට පැහැදිලි දරුවනි මේ බලන්න දරුවේ මිනිුම් පටියක් තියෙනවා මේබලන්න න ි රන ටේ්ික් ඔබ දැක ඇති යටටන් තින ෙනත් උපකරනයක් හරි උපරන මෙ ැටන් ති මෙනත් උපරනයක් ස්ටේිය පකරනයක් ද දරුණන මෙතන්ට නිවරදි වන්න මන්න මේ කන මික මෙට නිවරදි නිවරදි රූපේ විදියට එකක සදහන්න වෙන්න්න නතපොට ගොඩක් මිනුම් පටි දරුවනේ රෙදිවලින් මතකතියාගන්න ලෝහ නොවන ද්‍රෞව්්‍යවලින් සාදා ඇති නිසා . තාප ප්‍රසාරණයෙන් සිදුවන දෝෂයේ බලපෑම නැති කරගන්න පුළ න්ගොඳ ලෝහවලින් හැදුවත් අපි දන්නවා දහවල් කාලයේදීමේ මිනුම් කටයුතු කරනකොට ලෝහ ප්‍රසාරණය ව අනෙත් දරුවුණ. තාප ප්‍රසාාරණයවීම නිසා දිග දහවල් කාලේ දිග වැඩිවීම ඒවගේ වෙන සීතකාලගුණික තත්වයටද මේ ලෝහ සංකෝචජනයීම නිසා මේ වගේ දිග අඩවැඩිවීම මෙනස්ීීමම් ෙන්න්නඩ පුළුවන් දෝෂ ඇති වෙන්න්න පුළුවන් මිනු මල ඒක නිසා විශේෂයෙන්ම මේ මිනුම් පට රෙදවලින් හෝ ලෝහ නොවන ද්‍රවියෝලින් ෆ තාක්ෂණ භාවිතා කල ෆයි කේන්ද මගෙන ඒම නිසා සකස් කරලතියෙන නිසා විශේෂෙන් මිනුම් පට ගො හෝමයක් මනුම්න්ට රෙදිවලින් මෙමත්තං ලෝහ නොවන ද්‍රවියෝලින් හදරතියන දරුවන එක නිසා මේ ඇතිවන තාප්‍රප්‍රසාරණයෙන් සිදුවන දෝෂයන්ගේ බලපෑම නැති කරගන්න පුළුවන්. එක හේතුව තමා ලෝහ නොවන රෙදිහා වෙනත් ද්‍රවියන්ගේෙන් සාධාති බිවන පැහදිවන දරුවුණ. හරි හරි මේ උපරණේ මගින් මේ ගැනේ මිනුම් පටියේ මගින් දිගමැනීමේදී අදාල ස්ථාන දෙක පොළොමත ලකුණු කරලා අදාල ස්ථාන දෙක පොළො මත ලකුණු කරල දරුවනී බලන්න අදාල ස්ථාන දෙක පොළොව මත ලකුණු කරලා දරුවනේ ඒ මත පෙළගැන්නුම් දනු දෙකක් රදවඕනා දරුවන මත පෙළගෙන්නුම් දනු දෙක් රඳවනවා. පෙළගනුම් දනු දෙකක් රදෝන ලමුණේ පළමු දන්්ඩ අසල සිටින පුද්ගලයා මිනුම් පටයේ මෙන්න පළවිනි දන්්ඩ දරුවනේ පළවිනි දන්න අසර හිට්න පුද්ගලයා මිනුම්පටියේ බිින්දුව ස්ථානයා එහි රදෝගන්න තේපෙක බින්දු ස්ානයේ මෙතර රදෝගන්න දරුවන මීදේ පේගත්තු ේපිකි බින්දුව ස්ථානයේ තමයියා රඳෝගන්නේ. එනං මේ උපකරණ භාවිතා කල්ල මිනුම්ටියේ භාවිතා කල්ල දිග මනිනකොට අදාල ස්ථාන දෙක මොලින්ම පොළෝමතල් සලකන්නු කරලා දරුවනේ මේ ආකාරෙයට අදාල ස්ථාන දෙක පොළෝමත සලකුණු කරලා ඒවා මත පෙළගනම් ටි රජින් ල් ල්ල පෙළගන්නුම් රිටි දෙක ක්‍රදඳව වන දරුවුණේ පෙළගැන්නයීමම් රිටි දෙකක් ක්‍රදවනවා දරුවන. ඊට පස්සම මේ පළමු දණ්ඩ අසල සිටින පුද්ගලයා මේ පළ දන්්ඩ අස සිටින පුද්ගලයා දරුවන ප දන්්ඩාසල සිටින පුද්ගලයා ර්ට පළමු දන්නසල පුද්ගලයා මිනුම් පටේ පාටාංකය බලන්න බින්දුව වන ස්ථානය තමයිහි රදෝගෙන සිටින් පමුද අනිත් කෙලවරය තම අනිත එක්කෙන තේපක අනිත් කලෝවර අල්ලගෙන ඉන්න අනිත් කෙනා අනිත් කෙලවර ර ඊට පස්සේ මිනුම් පටිය දිග හරිමිෙන දුව කෙල අල න ප අනි කිය ිනුම්ටේ දිග රගන ේ පෙකර තුල ති තියන දිගාගන මනිනුම්ටිය දෙවන පුදගල. යින් පසු මිනුම්පටේ දිගහරමින් දෙවන පුදගලයා මිනුම්පටේ දිගයාරගන. අනෙක් ස්ථානයේ විතර ගොස්, ඒ මත පිහිටවල තියන පෙළගෙන්නුම් දඩමත මිනුම්පටියේ තිරස් ඇදල තිරස්තා තිය ගන්න. තිරස් ති ගන්න. බින්දුව කලුවර මං ල්ල න්නන ඊ තන න්න කියල හිතන් එයා. ඊළංග කෙලෝරට ගිල මනම් පටි දිගහරි ොන්ටේපකිෙන්ලි දිගහැල්ලරග. ඊළංඟ දන්ඩගාවට ගිහිල්, ඊළඟ පෙල ගැනුම් රිට ගාවට කියල එතන රදෝගෙන තිරස්ව පවත්තා ගන්නවා මිනුම් පටි හරි තිරස්සව කෙලින් ඇදවෙන්න ඇතු තිරස්සු පවත්තාගන්නවා ඒ අනුව පාටාවංකය මිනුම් කියවාගෙන මේ හැකියාව තියෙනවා දරුවන්. ඒනම් ඊට පස්සේ මනුම්පටියේ දිගහරිමින්නේයා මිනුම්පටිය දිගහරහමයින් දෙවන පුද්ගලයානෙ ිස්ථානවිතට ගිහිල්ලා. ඒ මත පිහිටවාලා තියන පෙළගැනුම් දන්ඩ රෙෙන්ජිින් ෆෝල්ලික මත මිනුම්පටිය තිරස්ව ඇදල මිනුම්පටිය තියාාගන්නවා මිනම ආකාරයට මේ මෙතට ඇදල මේ මත තියාගන්න අතියාගෙන යටතන පාටන්කේ ලබා ගන්න පුළුවන් රට් පෙළගනුම් දඩ මනිනුම්පටියට තිරස්ව තබාගන්නවා අ යිවිට දෙවන ස්ථානයේ මිනුම් පටි පාටාන්කෙන් දෙවන ස්ථානයේද අර බී ස්ථානයේදී ලබාගන්නම් මනිනුම් පටි පාටාන්කෙන් ලක්‍ෂ දෙක අතර මේ ස්ථාන දෙකා අතර තිරස්දුර ලබාගන්න පුළුවන් ස්ථාන දෙකා අතර තිරස් දුර පැහැදිලියවම ලබාගන්න පුළුවන් දරුවුණනේ මිනුම් පටිය භාවිතා කරලා ටේප් එකක් භාවිතා කල්ලා තිරස්තුර මනින ආකාරයතමා දරුවුණී ඉතාම සරලෝ පැහැදිලුව දරුවත්තෙ සාකච්ඡා කරේ හොඳයි දරුවුණනි අපි ඉදිරියට යමු හොඳයි දිුවපති අපි ඊළඟට කතා කරන්නේ යන්නේ ක්‍රමයෙන් අපි මේ විශේෂෙන්ම මේ ආරම්භය ඉඳං විකාශණ වෙච්ච විදිහත් එක්කම කතා කරන්නේ. මුලින්ම අපි කතා කර දරුවුණේ, තිරස්තුර මැනීමේ ප්‍රියවර ක්‍රමේ භාවිතා කල්ලා තිරස්තුර මයින ආකාරය සම්බන්ධය ක්‍රමාණු කූල. ඉළඟ අපි විශේෂෙන්ව දම්මල් භාවිතයේ දිරස්තුර මැනීම කතා කර දරුවේ. ඊළඟට අපි තුන්ගනි ආකාර අවස්ථා විදියට තිරස්තුර මැනීම සදා දරුවනේ. ස්ටේඩියා ක්‍රමය නත්තන් ස්ටේඩියා උපකරණය භාවිතයෙන් තිරස්තුර මැනීමයිදරණේ අපි කතා කරන්න එ මේ උපකරණය ඔබ දැකලඇති මෙතන මිනුම් පටියට පහලින් මේ උපකරණය තිබ දරුවන මෙන්න බලන්න මීතියන්නේ හරෙන්ජින්ෆෝල් එකක් නැත්තං සමාාව මෙතන මතියන්නේ මට්ටම් ්‍යස්ටියයක් මටම් අස්ටතියක්ක් දරුණ මට්ටම් ස්ට ප යිපෝර්් එක එට පස්සේ ස්ටේඩියා උපකරණයක් ස්ටේඩියා උපකරණයක් ර් ස්ටේඩියා ක්‍රමය මගින් අපි ලක්ෂ දෙකක් අතර දුරගණනය කරන්න යන තිරස් දුර ලක්ෂ දෙකක් අතර යම් කිසි ලක්ෂ දෙකක් අතර තිරස් දුර ගණනය කිරීම සඳහා ස්ටේඩියා ක්‍රමය භාවිතයෙන් මේක සිදු කරන්නේ කොහොම දෙ කිය එක සම්බන්ධයනය දරනේ ඔබත් එක් සාකච්චා කරන්න යන්නන්නේ හොඳයි අපින්දීට බලමු මේ ස්ටේඩියයා මේ භාවිතා කල්ලා හොමද කරන්න කෙනලා යම් ස්ථාන දෙකක් අතර දුර මැනගැනීමට අපි හිතමු යම් ස්ථාන දෙකක් අතර දුරමෙනගන්න අර වගේ පොළෝමත පිහිටි ස්ථාන දෙකක් දරුවනි කැපිටල් ඒ සහ කැපිටල්බ කිය ස්ථාන දෙකක් යම් ස්ථාන දෙකක් අතර දුරමැනගැනීමට යොදාගත හැකි නිරවද දෙ ක්‍රමය ස්ටේඩියා ක්‍රමේ නිරවදධ ක්‍රමයක් කියලා හැබැයි අපිට සෛද්ධාන්තිකෝ කියන්න පුළුවන් තටිකක් වෙල යනු අපිකිෙනමක ප්‍රයෝගිකව එතරම් නිරවද්ධ ක්‍රමයක් නොවෙන්න පුළුවන් හේතුවූපුත් අපිමික කතා කරන්න යනවා නමුත් අපි දැන් සාමාන්‍යෙන් මේ කතා කරපු ක්‍රමත් එක්ක බලද්ධිමක සෛද්ධාන්තිකෝ නිවැරදි ක්‍රමයක් විදිට අපිට කියන්න පුළුවන්. රයි් බලමුමොකද කියලා එනම් යම් ස්ථාන දෙකක් අතර දුරමැන ගැනීමට විශේෂයෙන්ම තිරස් දුරදරුවනි දුර දුර මැනගැනීමට යොදාගත හැකි නිරවද්ධ ක්‍රමයකි. ස්වයංක්‍රීය ලෙවලේ බාවිතයෙන් ස්වයංක්‍රීය ලෙවේ ාවිතයෙන් ඔටොලවල් එක බාවිතා කල්ල ලෙවල් උපකරණය භාවිතයෙන් ස්වයංක්‍රීය ලෙවල භාවිතෙන් ස්වෑක්‍රී ලෙවලේ භාවිතයෙන් මිනුම් ලබාගනි මෙන්න දරුවන ලෙවල ලෙවල් උපකරණය තියනු පොට ෙවල් එක ලෙවල් උපකරණය තියන. ්‍රයිපෝඩ් මත මේ මත තමයි දරුවුණේ මේ උපකරණ. රඳවලා පොලෝ මතයි ස්ථාවරව විශේෂෙන්ම තෙපාව මතයි ස්ථාවරව මේ ලෙවල් උපරන්නේ. රදවල ස්ථාවර සවිකල් උපරන්නේ ට්ටම් කරන්න ඕන. ඉඩ පස්සේ තමයි මේකින් පාටාංක බාගෙනනීම සිදු කරන්නේ. උපකරන්නේ ලෙවල් කරන්නඕන දරුණන පකරණන මටම් කරන්න ඕන. යිට් මේතිී නතකොට විශේෂෙන්ම ලෙවල් උපකරණේ එනං ස්ටේඩියයාා ක්‍රමි අපිට නිරවද්ද ක්‍රමයක් කියලා කියන්න පුළුවන් ස්ථාන දෙක් අතර දුරමැනගැනීමට යොදාගන්න පුළන් විශේෂෙන්ම ස්ථාන දෙක් අතර තිරස් දුර ැනගනීම සොදා යොෝදාගන්න පුළුවන් තවත් නිරවද්ධ ක්‍රමියයක් කියල කතා කරන්න පුළන් දරුවනේ කලින් කතාක කරපු ක්‍රමත්ක සංසඳනය කරලා බලන්නකොට. ඉතිං දුරසෙවීතු ස්ථානය පොලොෝමට නිශ්චිතෝම සලකුණු කරලා. මේ බලන්නක දොර හොයාගන්න ඕන ස්ථානය පොෝමත අපි නිශ්චිතෝම සලකුණු කරලා. ස්ියංක්‍රීය ලෙවලය තෙපාාව මත ස්ථාපනය කර අදාළ ලක්ෂයේ මත මධ්ධගත කරන්න අන්න බලන්න දැන් අපි දුර හොයන්න ඕන ලක්ෂ දෙක තියෙනවා එතකොට මේ ලක්ෂ දෙකාපි නිවැරදිව සටහන් කරලා පොලෝ මත භූමිය මත මොකදුව පපුතතිය කියන්නේ බලන්නකෝ දුර මැනගැනීමට යොදාගන්න පුළුවන් නිරවදධ ක්‍රමයක් ස්වියංක්‍රියය ලෙවලේ භාවිතයෙන් මිනුන් ලබාගන්නේ හරයි් දුර සෙවියයුතු ස්ථාන පොළෝ මත නිශ්චිතවම සලකුණු කර අපිට දුර හොයන්න ඕන ස්ථාන පොලෝමත නිස්්චිතවම සලකුණු කරලා. නිශ්චිත වසයෙන්ම නියම වසයන සලකුණු කරලා දරුවන බලන්න සලකුණ කර සවයංක්‍රීය ලෙය ලෙවලය තෙපාාවමත ස්ථාපනය කර මේ ස්වයංක්‍රීය ලෙවල් උපකරණේ මෙන්න මේ ස්වයංක්‍රීය ලෙවලගත් මේ තෙපාමත ස්ථා ස්ථාපිත කල්ලා උපකරණේ මට්ටම් කරන්න ඕනෙ දරුවනේ. රයිට් හරි. ස්වයංක්‍රිය ෙවලේ පාමත ස්ථාපනය කර අදාළ ලක්ෂමත මධ්‍යගත කරන්න. අදා ලක්ෂමත මධ්ධගතරන්න. ඉන් පසු උපකරණේ පාද ඉස්කෘරප්පු උපකරණ, පාදෙස්කරප්පු සීරුමාරු කිරීමින්. උපකරණන්නේ පාද ස්කරප්ප සීරුමාරු කිරීමින් දුවනේ මට්ටම් කරගන්න ඕනි උපරණන්නේ ලෙවල් කරගන්න ඕනනි ස්ථාරූපිරන සවිකරගෙන උපකරණ මට්ටම් කරගන්න ඕන ර පාදෙස් රප් සීරුමාරු කරල්ලා. පර මට්ටම් කරගැනීම ලෙවල් කරගැනීම සිදු කරන්න ඕන. රයිට් ඉට පස්සේ මට්ටම් යටය දුරසවී යුතු අනික් ස්ථානයේ මත සිරස්ව තබාගෙන මට්ටම් යට මේ දුරහොයන්න ඕන අනිත් ස්ථානයේ මත සිරස්වතියාගෙන රට් උපකරණයේ දුරේක්ෂයේ මට්ටම් යත්තිය දෙසට යොමු කරලා නාභිගත කිරීම වගින් පාටාංක කියෝගන්න පුළුවන් මේ බල ර මෙන්න මේ ස්ථානයේ අපි උපකරණය බලන්න තෙපාව මත සවිකරනවා උපකරණය තෙපාව මත ඒලක්ෂයේ තියලා මෙන්න මට්ටම් අස්ට බීලක්ෂයේ ම මට්ටම් ස්ියති උපකරණ තෙපාව මත ස්ථාවරු සවි කරලා මට්ටම් රීමේ ස්කර සේරුමාරු කල්ල පාදි ස් රප් සේරු මාරු කල්ල උපකරණය ලෙවල් කරගන්නවා අදරුවුණේ උපකරනේ මට්ටම් කරගන්නවා. උපකරණය ලෙවල් කරගන්න ඕනේ මුලින්ම උපකරණනේ තෙපාමත ස්ථාවරු සවිකල්ල පොලෝමත තෙපා පොෝමත සවිකල්ල ස්ථාවරු ඒ මත උපකරණය ලෙවල් උපකරණය මේ මට්ටම් උපකරණය මත ස්ථාවරු සවිකල්ල රඳවල උපකරණ මට්ටම් කිරීම ස්කෘ සීරුමාරු කිරීමෙන් උපකරණේ මට්ටම් කරගන්නඕන. ොම තාවර සවිකර ලෙවල් කරගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ උපකරණ අපි කෙලිම් උපකරණයේ දුරේක්ෂය එහා ලක්ෂ අනති ලක්ෂයේ තින මට්ටම් අස්තිියය දෙෙසට නාභි ගත කරලා අපිට පාටාංක ලබාගැනීම මයි සිදු කරන්න දරුවුණ පාටංක ලබාගනීම සිදුගන්නු. රයිට් දරුවුණ එතකොට අපිට මේ පාටාංක ලබාගන්න පුළුවන් දරුවනිේ මෙන්න යස්තිය මත අපි දකක උ කරම යස්තිය ේඩිය පාටාන්කය රට් පහල ස්ටේඩයා පාටාන්කය අපි ලක්ෂ දෙකාතර දුර ස්ේඩ අන්තරය ර් එතකට අපි මේ උපකරණයෙන් බලනකොට දරුවන මේ උපකරණයෙන් බලනොකොට අපි මෙතන තිය ඉහල ස්ටේඩියා පාටාන්කේ ඉහල ස්ටේඩියා පාටාන්කේ මෙතන පහල ස්ටේඩියා පාටාන්කේ ස්තේඩියා අන්තරයක යන්න මේ ආගේ අන්දකේ වෙනස්ස දරුවනේ අගේ අන් දෙකේ වෙනස්සමි ලක්ෂ දෙකාතර දුර මෙතැනතිය ලක්ෂ දෙකා අතර දුර බල උපකරණය පොලෝමත ලක්ෂයක් මතම මේ කැපිටල් ඒ කියන ලක්‍ෂේ මත තපාාවමත ට්‍රයිපෝඩ් එක මත උපකරණය ස්ථාවරෝ සවිකල්ලා උපකරණේ මට්ටම් කරන්න ඕන දරුවුණේ. උපරණේ මට්ටම් කිරීමේ කොටස් එකන්න පාදෙස්කු මට්ටම් කිරීමේ සීරුමාරු ස්කෘු අපි ඇයිවා කරකැවීමෙන් මට්ටම් කිරීමේ සීරමාරගින් සීරුමාරු කරලා තම් පාද සීරුමාරු කිරීම මගින් අපිට එව් වගේ උපරන ස්කෘු සීරු මාරුරල උපකරනන්නේ ලෙල් කරගන්නවා මට්ටම් කරගන්නවා. මට්ටම් කරලෙවෙල්ල දරුවනේ බීලක්ෂයේ මත තියෙන මට්ටම් අස්ටියේ වෙතට නාබිගත කරලා මොකද කරන්නේ අපි මේ පාටංක බගන උපගරනය තුරින් බාලනොටම ඉහල ස්ටේඩිය පාටාන්ගේේ සහ පහල ස්ටේඩියයා පාටංකා කියයන්න පිළලාබාගන්න. එතොට මෙතන ඒස් ස්ටේඩිය අන්තරය කියන්නේ ඉහල අගේ පහලාගේ අඩුකරපුහම ලැබෙනගේ තමයි ස්ටේඩිය අන්තරය කියල කියල්. ඊඩ පස්ස අපිටම පාටාංක ස්ටේඩිය සමීකරණයට ආදේශ කරල දරුවනේ අපිට ලක්ෂ දෙක අතර දුර ගණනය කරගන්න පුළුවන් රයිට් බලම්. ඊඩ පස්සේ මේක් විස්තරය තියෙන දරුවනේ උපකරණේ පාද ස්කරුප්පු සීරුමාරු කිරීමෙන් උපකරණයේ මට්ටම් කරගන්න ඕනේ සරුමාරු කල්ලා උපරණන්නේ ලෙවල් කරගන්න ඕනේ මට්ටම්රගන්න ඕනේ දරුවුණන ඉට පස්සේ මට්ටම් යටටිය දුරසවියතු අනෙක් ස්ථානයේ මත සිරස්වතියලා ටම් අස්තිය දුරහොයන්න්නඕන අනිත් ලක්ෂේමත සිරස්ව තියලාපි ොද කරන්නේ උපකරනයේ දුරේක්ෂයෙන් මට්ටම් අත්තිය දෙසට යොමු කරවා. උපරන්නේ දුරේක්ෂය බලනවා අපි දුරේක්ෂයෙන් යමු කරනවා මට්ටම් ඇස්තිේ දෙෙසට මට්ටම් අස්ථේ දෙසට යොමු කරලා නාමිගත කිරීම මගින් අපිට පාටංක කියෝගන්නවා ඇහැ පැත්ති කලින් රූපියපි අන්දවිදියට ඒ ස්ේඩිය පාටංක සහ පහල ස්ටේඩිය පාටංක කියෝවාගගේ සිද්ධ කරන්න පුළාන් යස්ටිය මත තියෙන පාටංක. ඒ අනුව අපිට ලබාගත්ත පාන්්ආංක මේ සමීකරන්නේ ටාදේශ කිරීම මගින් ලක්ෂ දෙකාතර දුරොහයාගන්න පුළුවන් මෙන්න සමී කරන මෙන්න ලෝක ප්‍රසිද්ධෙ ස්ටේඩියා සමී කරණය දරනේ ඩී සමානයි කේස් දන. ඩී සමානයි කේස් දනසි ඩී කියන ලක්ෂ දෙකාතර තිරස් දුර දී කියන ලක්ෂ දෙකාර තිරස් දුර මෙන්නේ රූපේ නම් කර මෙතිනේ ඩී කියන කැපිටල් ඩී කියනේ ලක්ෂ දෙකාතර තිරස් දුර දී කියන්නේ ලක්ෂ දෙකාතර තිරස් දුර. කේ කියන්නේ කේ සහ කේ කියයන්්‍ය දරුවන කේ සහ C මෙතන කේ සහ Sස් නිවිදර මෙතන කේ සහ C කියන්නේ මෙතන C කේහ C කියන්නේ උපකරණය සඳහහා නියතයන් වොන අතර ඒවා අගේයන් නිෂ්පාදකවරයා විසින් ලබා දෙ නම් ් හරි උපකරණ විශේෂයෙන්ම කේ සහ C කියන්නේ කොන්ස්ර් නියතයන් කේ සහ C කියන්නේ නියතයන් මෙ නියතයන් කේහ C ක සහ සීකය නියතයන් මේ දෙන්න නියතයන් නතය බො විට කේ සමානයි බොහෝ විට කේ සමානයි සීයි සී සමමානයි බිදුවක් පිදිර වගේ තමයි සධාරුවෙන් ් එතකොට හරිස්කයන්න්නේ ස්ටේඩිය අන්තරය එනං ඉහල ස්ටේඩියා පාටාංකෙන් පහල ස්ටේඩිය පාටන්කය අඩු කිරීමෙන් මේ අගේ ලබාග ලබාදින් බල මෙති මෙතින් මෙන්න ඉහ ස්ටේඩියයා පාටාන්ක අපි උපකරණය බලන්නකොට ලැබෙන ඉහල ස්ටේඩිය පාටාංකගේ මෙනි තින උපරයෙන් බන්නු ගැබන පහල ස්ටේඩිය පාටාංකගේ නක් ඉහළ ස්ටේඩියා පාටාන්කෙන් පහල ස්ටේඩියයා පාටාන්කගේ අඩු කරපුහම තමයි ස්ටේඩිය අන්තරේ ලැබෙන්නේ ස්ටේඩිය අන්තරය ලැබෙන්න්නේතකොට රයිට් එනම් මෙන්න ඩී සමානයි කේස් දනසි දී කියන්නේ ලක්ෂ දෙකා අතර තිරස් දුර හබි ක්ෂකාතර තිදරස් දුරයි අපිට හොයාගන්න ඕොන. කේ හසී කියන්න නියතයන් කොස්ටන් උපකරණය නිෂ්පාදකයා විසින් මෙ සපේ නොදරුවුණේ, කේ සමානයි සමානයි බින්දු අයි වගේකොට සදහන්වෙන්න තකොට. එතකොට ස්කියන් ඉස්ටේඩිය අන්තරේ අර අපි නාබිගත කරලා ඉහල ස්ටේඩියා පාටාංකෙන් පහල ස්ටේඩියා පාටාන්කේ අඩු කිරීමෙන් තමයි අපිට ස්ටේඩිය අන්තරේ ලැබින්. එතකොට ඒයාගේයන් ආදේශකිරීමෙන් ඩීවලගේ හොයාගන්න පුළුවන් රයිට් ඉතිං. ඔගුල හයි යිසර් මුලින් සයිම් මේක සිද්ධාන්තයක් විදිට සෛද්‍යධන්තික බලප අම්පේ සුපිරි්‍රමයක් නියමයි හරිශෝ කිය ලිට පේණෙ නමුත් ප්‍රායෝගික භාවිතවයන් ඔලෙදි දරුවනේ හිතන්න ොක බැරි වෙලාවත් අපි මේ ලබාගන්නා ස්ටේඩියා පාටාංගතියන්නේ අපි හිටමකෝ ඉහල ස්ඩියා ට අපිට ලැබුණා කියමුකු එකයි දස්සම හතරයි අටක් පහල ස්ටේඩිය පාටාන්ගේ අපිීතමක අපිට ලැබුණ කියලා නිකං අපි තමු එකයි දස්සම එකයි තුනක් විදියට එති ඕක අඩු කරමු නක අපි කටමු තුනයි කියලා මේ තුනයි මේක දෙකයි ක කියලා හිතු අපි මෙटे तुना पहाई तරंगක් तुनाई මෙත तुක් तुක් එකයි मैं स्टेඩ आන්තරය අපිට එකයි දශම तुनाई पहाई අපම मीट්‍ර කිය ලැබना කියන එක मीට බුණ ेඩියන්තය ඔන්න අප අගියන්නට आද्य කරම් බලන්න ड समानाई के वालाගේ सीआई නියතයක්න කෙව ලගේ සය උපකරනන්නේ නිස්්පාද කියෑ විසින් කේවෝ ලාගේ අපිට ලබා දෙ නවා එදට අපිට ස්ටේඩිය අන්තරය වැඩි කිරීම එකයි දස්ම තුනයි පහයි එකයිදස්ම තුනයි පහයි ර් එතකොට බලන්න ඕක සුළු කර පුහම අපිටේනවානේ කියදද සයෙන් වැඩි කරපුහමසි තිස් පාහයි මීන්්‍ර කියර ලක්ෂ දෙ අතර දුර. ලාගේකසිේ ස් පාහික මට්‍ර පිට ලබෙනවා මෙතන ස්ටේඩියන්තර එකයිදත්ු තුනයි පහලබ මීත්‍ර එකසි තිස්පහයි කියල නිකං ඔබහිතන්න දුවේ පුතේ මෙතන මේ කියවන්නකොට මේ පාටාංක ස්ටේඩියා පාටාන්කේ මෙතන එක දසමස්ථානයක්ක අගේ වෙනස් සුනොදදරුවුණ මේ එක දසමස්ථානකගේයක් බැරිවෙලා වෙනස් වුනොත්දහෙම මෙතන ගුණවෙන්නේ කියෙන්ද සියගුණයකින් වැඩිවෙන්නේ. එනම් පිළිතුර සියගුණයකින් වෙනස් එෙන්න්න පුළුවන්. සෛද්්‍යාන්තික අපට තීරේ එකක් සිද්ධාම්තයක් විදිට මේක ඉතාමත්ම නිර්වදධකමයක් විදිට කියන්න පුළුවන් හිතන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකෝ මේක කරනකොටරාපි විශේෂෙන් මට්ටම් යස්ටි අල්ලනකොට මට්ටම් අස්ටිය පාටංක වෙනස ගන්නකට වැරදිලා බැරිවෙලා මිනිස්වති වැරදින්න පුළුවන්. එක දසමස්ථානයක පාටංකයක් එහා මේහා වුනොත් මෙතන මේගේ බැරිවෙලා දෙකවුණොත්. වසන් පිතුර ලන්නක මේ වැඩිකිරීම සයෙන්න්නේෙ වැඩිවින්නේ. අවසන් පිළිතුර සියගුණයකින් වෙනස් වෙන්නේ මංහි දන්නවට පැහැදිලි. මෙතන ස්ටේඩිය ආන්තරයගන්නකොට මෙතනඒ දසමස්ථානයකාගයක් එහෙමෙහි වුණොත් ප්‍රායෝගිකෝ මේක ප්‍රායෝගික කටයුතු කරද්දි බලන්න මේක සියගුණයකින් තමයි වැඩිවෙන්නේ. අවසන් පිළිතුරත් සියගුණයකින් වෙනස්්‍යනවා. පොඩි දසමස්ථානයක සංඛ්‍යාවක් එහා මිහාුුණොත් මේක නමුත් සිද්ධාන්තිකව දුියපුතේ මේකා අපිට. ශෝක්‍රමයක් හොඳ ක්‍රමයක් තිරස්තුර මැනීම සොඳහා නිරවද්‍ය ක්‍රමයක් විදිට අපිට හඳුන්න පුුවන්. නමුත් ප්‍රයෝගික භාවිතවලදි මිහෙම ප්‍රායෝගිකෝ මේ ක්‍රමේ අපිට හිතන්න පුුවන් ප්‍රායෝග භාවිතවල්දි මේකමේ දුරල්ලතා තියවා කියලා අපිට කියන්න පුළුවන්. හොඳ ඉපතේන අපි කතාකරේ තිරස්දුර මැනීමේ තවත් ක්‍රමයක් අපි අවසන් කලා ස්ටේඩිය ක්‍රමය අපි ඊළඟ කොටසිින් දරුවනේ තිරස්තුව මැනීමේ ඉතිරි කොටස් සම්බන්ධයෙන් ඔබත් එක්ක සාකච්ඡාරන.